අපි පාර්ිමේන්තු තුළ කටයිතු කරනවිට විශේෂයෙන්ම එදා ආණ්ඩුව තුළ වගේම ගෙවීගිය දසක කීපේ. අපේ රටේ විශේෂයම නිදහසම් පසු ලංකාවි පනහේ දසක හැටේ දසක හැත්තෑවෙේ දසකය. මේ ගෙවීගිය කාල් පරිච්චේද තුළ බිහු දේශපාන නායකින්ගේ ගති පැවතු චරිත ලක්ෂණ මානව ඉතවාදීභාවයි ජනතාටද සෙනෙහබරකම. අවංකභාවය කැපවීම සැබෑ ජනතාවාදී සුන්දර අවංක මිනිස්සුන් නිදිහට කටයිුතු කල නායකින්ගේ චරිත පිළිබඳව මේරටේ ජනතාවගේ හදවත්තුොල දව. ලලිත් ඇතුළත් මුදලිකේල යන්න මාමෙන් මඔබදන්නා පරිදි. ඔහු සාමාන්‍ය මට්ටම උගතෙක් නොවේ. ඔහු ධර්ශනිකයෙක්. ඔවු විද්වතෙක් ඔවුමහා බුද්තිිමතේ. මර්ලින්තුවේ කතාාගල ආකාරය හැසිරුණු විදිහ ජනතාවට සමීපව කටයුතු කල ආකාරය ඔවවිසින් ප්‍රකාශ කර අද බොහෝ වැකි උදෘතපාඩ. අපේ අද දේශපා ලක්නන්ට විශාල මහා චරිතයක් විදිහයට ආදර්සයට ගත ීතු පපුද්චලක. ලලිත් ඇතුළත් හොදලි මැනිතුවා. විශේෂයෙන්ම ඇතිකල එතුමාගේ විධ ව්‍යාපෘති තුළ ජනතවාදී ව්‍යාපෘති තුළ. බොහෝ අය කතා කරනයක් තම මහපොල්ල සංකර්පය. ලලිත් මහපොල හැදුවේ ම මොල්ල හදන්නයි කියලා මං විශ්වාස කර. රටට මහ මොල හදන්න ලලිත් මහපොල හැදුව. ඔහු බලාපොරොත් විච්චදේ අද ඉස්ට ලාද වෙනවා. ඒරටේ විශ්ව විද්‍යාල ශේෂ්‍රය අපේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මහපොල ශිෂෂත් සංකල්පය. එදා මෙදා සිට සෑ මාආණ්ඩුවක්ම අකන්ඩව ශක්තිමත් කරමින් ඉදිරියටගෙනාව. අසුවේ දසකේ ගත්තට හැත්තෑවේ දසකේ අගභාගයක් විශේෂයෙන්ම ලලිත් ඇතුලක් පොදිලිවැනි උගතෙකුගේ අවශ්‍යතාව සමාජයේ තැක්ක කාලයක්. ලලිත්වැනි දේශපාලක්නය වී අවශ්‍යතාවය ඒ යුගය තැක්ක කාලයක්. ලලිත්වැනි අවංක මානවාදී මිනිසුන්ට සෙනෙබරව දූෂණය වංචාව බලය පිළිබඳව. කිසි සේත්ම නම කිල්ලු ටුකර නොගත්ත එවැනි නායකෙන් පිළිබඳව සමාජයට වශ වෙලා තිුණු යුගයන්නන්නේ යුගයන්න. අද වගේ බලය ලබන්න බල බල ශක්තිමත් කර ගැනීම සඳහා නොව බලය ලබන්නා විසින් බලේ පාවිච්චි කළ යුත්තේ තමාට බලේදුන් ජනතාවගේ බලේ ශක්තිමත් කිරීම සඳහායක ඒන එක බොහෝ වෙලාට ඇතැම් බොහෝ දේශපාලක්නන්ට අමත වෙනවා. ඒ තු ලබාගන්නා බලය තමාගේ බලය ශක්තිමත් කර ගැනීම සඳහත් ඒ වගේම ඒ සඳහා අන්නයගේ බලය දුරුවල කිරීම සහ විනාස කිරීම සඳහා. ඇතැම් දේශපාලක්තින් ක්‍රියා කරන විට ඔහු සමාජය විෂන්ෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔවු සමාජයේ පිළිකුලට ලක්වෙනවා. නමුත් ලලිත් ඇතුළත් මුදලි වැනි චරීත කිසිවිටගත් සිය බලය බලය ශක්තිමත් කරගැනීම සඳහා හෝ. ජනතාවිශ්ෙන් ලබාදුන් බලය දූෂණයට වංචාවට අක්‍රමකදාවයට රාජ්‍ය දේපල සොරකමට රාජ්‍යදේපල සය සුකවිරණයට භාවිතය පාවිච්චි කිරීම සහ. තමාගේ සාකපු පුරවා ගැනීම සඳහා කිසිවිටගත් පාවිච්චි නොකල විදවතෙක් උගතෙක් බුද්ධිමතෙක්, මානහිතවාදියෙක් පරිනතෙක් ලෙස අපි කාගේත් ගෞරුයට පාත්‍රීති වෙනවා.